අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ ටිකක් අලුත් කෑමක් හදන්න. අලුත් නමුත් හරිම ලේසි කෑමක්. ඉතින් මේ tire දිස්වන නම අපි ශබ්ද කරන්නේ ньоකි කියලා. මේක යුරෝපේ කෑමක්. නමුත් හරිම ලේසි. හැදුවට පස්සේ නිකන් පාස්ටා જાතියක් වගේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් අද මම මේකට පාවිච්චි කරන්නේ ස්ටීම් කරගත්ත අල. ඒ කියන්නේ හොඳට තඹ ගත්ත අල. ස්ටීම් කරලා හැම නැත්තම් බේක් කරලා ගන්න පුළුවන්. වතුරෙන් තඹලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ පිටි වර්ගයක් අවශ්‍ය වෙනවා. ඉතින් ගොඩාක් දුරට මේකට පාවිච්චි කරන්නේ පාම් පිටි. නමුත් මම ආට පිටි පාවිච්චි කළා. ඊට අමතර ඕන නම් පූර්ණ තිරිඟු පිටි, වෙනත් ඕනෑම පිටි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලෝ දැක්ක බිත්තරයක් තියෙනවා. ඒ වගේම ලුණු සහ ගම්මිරිස්. ඉතින් මේක හදන අතරතුරේ මම මේකට එකතු කරන ද්‍රව්‍ය ගැන තව විස්තර කරන්නම්. බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඔව්, දැන් මේ පේන්නේ මම මුලින්ම පොටැටෝ එක අල ටික හොඳට පොඩි කරගන්නවා. ගෑරුපුවක් ආධාරයෙන් ලේසියෙන් මේක කරගන්න පුළුවන්. හොඳට පොඩි කරලා ඉවර වෙලා ඊට පස්සේ මම බිත්තරය එකතු කරනවා. ඉතින් දැන් මේ බිත්තර ඇත්තටම ඕනේ නැහැ. බිත්තරයක් දාන්න අවශ්‍ය නැහැ. බිත්තරයක් නැතු වුණත් මේක මේ විදිහටම හදන්න පුළුවන්. නමුත් මම පොඩ්ඩක් රස වැඩි කරන්න ඕන නිසා බිත්තරයක් දැම්මා. දාලා හොඳට කලවම් කරනවා. ඊට පස්සේ ස්පයිසස් දානවා. අපි නම් ගන්නෙ ගම්මිරිස් සහ ලුණු. ඉතින් රසානුව මේ දේවල් එකතු කරන අතරේ මම ඔයාලට තව දෙයක් කියන්නම්. ඉතින් මේ ලුණු ගම්මිරිස් වලට අමතරව ඕනෑම කුළුබඩු වර්ගයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ඉතාලි කුළුබඩු ඔයගොල්ලෝ දන්නවනේ, රෝස්මෙරි, තයිම්, ඔරිගානෝ වගේ දේවල්. ඒවා වුණත් එකතු කරන්න පුළුවන්. නැත්තම් කැමැති ඔයාලගේ ආසාව අනුව, කැමැත්ත අනුව ඕනම කුළුබඩු වර්ගයක් මේකට එකතු කරලා රස කරගන්න පුළුවන්. මම මේ මූලිකම ස්පයිසස් තමයි එකතු කරලා ඔයාලන්ට පෙන්නුවේ. ඔව්, දැන් දකින්නවා ඔයගොල්ලෝ මම ආට පිටි ටික එකතු කරලා හොඳට කලවම් කරනවා. දැන් මෙතනදී මම පිටි ගැනත් ඔයාලට කියන්නම්. ඔද මේ කරන්නේ හොඳට කලවම් කරලා ඊට පස්සේ අතින් හොඳට මේක නීඩ් කරනවා. හොඳට පොඩි කරලා හොඳ ඩෝ එකක් හදාගන්න එක තමයි මේ පෙන්වන්නේ. ඉතින් අතරේ මම කියන්නම් ඔයාලට, දැන් මේ පූර්ණ තිරිඟු පිටි වගේ දේවල්, ඊළඟට කුරක් කම්පිටි, එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඕනෑම ධාන්‍ය වර්ගයක් කුඩු කරලා හදාගන්න. දැන් අපි චූටි බබෙක්ට කෑම දෙනකොට ඕනම අම්මෙක් ගාව තියෙනවා ධාන්‍ය වර්ග බෙදලා කුඩු කරලා, මුං ඇට, කාඩල, කව්පි වගේ. ඉතින් ඔයාලට හදා බැලීමක් විදියට ඒ වගේ ධාන්‍ය පිටි වර්ගයක් වුණත් මේකට තචුට්ටක් එකතු කරගන්න පුළුවන්. ඉතින් කැමති පිටි වර්ගයක් පාවිච්චි කරලා මේක හදාගන්න පුළුවන්. ඉතින් මම ආධාරම් තියෙන්නේ ආට පිටි. දැන් මේ හොඳට අතින් අනනවා. හොඳට මනලා හොඳ සොෆ්ට් ඩෝ එකක් හදාගන්න හැටි තමයි පෙන්වන්නේ. දැන් මේ ඩෝ එක අනාගනිද්දී මම රස බලලා ඉවර වෙලා මේකට ලුණු ගම්මිරිස් අඩුපාඩු එකතු කරගත්තා. ඔව්, දැන් ඊළඟ පියවර තමයි තියෙන්නේ අපිට. ඔගොල්ලෝ දැක්ක දැන් මම ලෑල්ලට තව ආට පිටි ටිකක් දාලා අර ඩෝ එකට ඩක් පැතලි කරලා චුට්ටක් එහා මෙහා කරලා එකෙන් කොටසක් වෙන් කරගන්නවා. දැන් බලන්න ඒක අරගෙන මම කරන්නේ මේක දිග තීරුවක් වගේ රෝල් කරලා ගන්න එක. මේ පෙන්නන්නේ එක හොඳට පුංචි රෝලක් විදියට දිගට හදාගන්නවා මේක මෙන්න මේ වගේ. ඉන් පස්සේ මේ වගේ පුංචි පුංචි කෑලි පිහියෙන් කපලා මම වෙන් කර ගන්නවා. මේකට අපි කියමු ඩම්ප්ලිංස් කියලා. මේ පුංචි පුංචි ඩම්ප්ලිංස් හදා ගන්නවා අර ලොකු ඩෝ එකෙන් කොටසක් කරා මේ විදියට දිගට රෝල් කරලා මේ විදියට පුංචි පුංචි ඩම්ප්ලිංස් හදා ගන්න එක තමයි ඊළඟට කරන්න ඕන. මම තව චුට්ටක් මේ
හදාගන්න හැටි පෙන්නනවා. මෙන්න මේ වගේ තමයි ඩම්ප්ලිං එකක්. දැන් මම කරනවා මේ ඕගලන්ට පේනව ඇති ගෑරුප්පු ආධාරයෙන් පොඩි හැඩයක් මේකට ලබා දෙනවා, නිකන් දැති වගේ හැඩයක්. ඉතින් ඔයාලට කැමති විදිහට ඒක කරගන්න පුළුවන්. ඔයාලට පැහැදිලිව පේන්නේ නැතුව ඇති මගේ මේ වීඩියෝ එකේ. මේක මේ විදිහට රෝල් කරාම චූටි චූටි දැති දැති ගතියක් අර පුංචි ඩම්ප්ලිං එකට එනවා. එහෙම නැත්තම් මෙතනදි චුට්ටක් ඔයාලට පෙනේවි ටිකක් පැහැදිලියට. අන්න ඒ වගේ රෝල් කරලා අන්න මේ වගේ දැති දැති ආකාරයට හදාගන්න පුළුවන්. මොකද ඊට පස්සේ අපි දැන් මේක හොඳට උයා ගන්න යනවා. උයලා ආවට පස්සේ ඒක පොඩි හොඳ ෂේප් එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ ඇත්තම කිව්වොත් හද මේ වීඩියෝ එක කරද්දි චූටි බබා මේහා පැත්තෙන් ඉඳගෙන චුට්ටක් කරදර කරනවා. මට මේක චුට්ට පිළිවෙලට කරගන්න බැරුව ගියා. කමක් නෑ, ඔයාලට අදහස එනවනේ මේක කරන්න ඕන විදිය. ඉතින් ඒ අනුව බලන්න. ඉතින් ගෑරුප්පුවෙන් ඔය විදියට රෝල් කරනවා අමතරව දැන් මේ විදියට ඇඟිල්ලෙන් පොඩ්ඩක් ප්‍රෙස් කරලා හැඩයක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔය ඩම්ප්ලිං එක ඔය ලෑල්ල උඩ තියෙද්දිම ගෑරුප්පුවෙන් පොඩ්ඩක් කොහොම ඇදලා රෝල් කරලා අර ෂේප් එක තියන්නත් පුළුවන්, දැති දැති ෂේප් එක. ඉතින් ඔයාලා මට වඩා හොඳට ඕවා ගැන දන්නවා ඇති. ඉතින් ඔයාලා කැමති විදිහේ හැඩයක් මේකට හරි ගස්ස ගන්න. නැත්තම් ඉතින් හැඩයක් අවශ්‍යත් නැහැ අපි මේ කපාගත්ත විදියටම උනත් මේක අපිට ඊළඟ පියවරට අරගෙන යන්න පුළුවන්. මේම අපි වැඩිපුර වැඩක් තමයි කරන්නේ. ඉතින් මේ වගේ හදාගන්න මේ ඩම්ප්ලිංස් මේක හදලා ඉවර වෙලා මම නම් කරන්නේ ටිකක් වැඩිපුර කලින් දවසේ හදලා දැන් බබාලට ඉස්කෝලේ ගෙනියන්නත් මේ වගේ කෑමක් හරි හොඳයි. පැස්ටා වගේ දෙයක් නේ මේක. ඉතින් මේක හොඳ භාජනයක ඇතුළට දාලා හොඳට කටවහලා ෆ්‍රිජ් එකේ තිබ්බනම් පහුවෙන්ද උදේට එළියට අරගෙන අපිට උයලා හදලා දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් ඊළඟ පියවර ඔගොල්ලෝ දකින්නවා. දැන් භාජනයකට වතුර දාලා හොඳට නටනකොට අපි අර හරිගස්සගත්ත ඩම්ප්ලිං ටික මේක ඇතුළට දැම්මා. දැන් බලන්න දාපු ගමන් මේ ඩම්ප්ලිං තාම අමු නිසා ඒක භාජනයේ පතුලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අර හොඳට නටන වතුරටනේ අපි දාන්නේ, ඒක හොඳට කුක් වෙන්න දෙන්න. ඊට පස්සේ ටික වෙලාවක් විනාඩි 5-10ක් වගේ යද්දී අර ඩම්ප්ලිං සුඩ පාවෙන්න පටන් ගන්නවා. පාවෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ අපිට මේක දැන් බා ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට ඒවා ටික කුක් වෙලා තියෙන හොඳට තැම්බිලා තියෙන්නේ කියන එක තමයි ඒ පා වෙනවා කියන එකෙන් අපි අදහස ගන්න. ඊට පස්සේ අපි මේක මේ විදියට හොඳට බීරලා වෙන් කර ගමු. දැන් නම් ඇත්තටම මේක රෙඩි. දැන් අපේ චුටි බබෙක් ඉන්නවා නම් අපිට පුළුවන් මේක මේ විදියටම බබාට දෙන්න. දැන් මාස 11න් ඉහළ වගේ බබාලට මේක ලුණු නැතුව හැදුවා නම් අතට දීලා බලන් ඉන්න පුළුවන්. ඔයාලට එයාලා හිමින් හිමින් මේක කපලා හපලා කන හැටි. මොකද මේ හරිම සොෆ්ට්, මේක හරිම සොෆ්ට්, හරිම රසයි. ඉතින් චූටි බබාලට අර විදියටම දෙන්න පුළුවන්. වයස අනුව තමයි කුළුබඩු ඕගොල්ලෝ දාලා හදාගන්න ඕන. ඊට අමතරේට වැඩක් තමයි මම මේ කරන්නේ තව ටිකක් රස ගන්වන්න පෑන් එකකට තෙල් ටිකක් දාලා මේක පොඩ්ඩක් ටෙම්ප කරලා පොඩ්ඩක් තෙලෙන් චුට්ටක් අර රන්වන් පාට වෙනකන් බැදෙන්න තියලා හරි ගස්ස ගන්න එක තමයි මේ පෙන්නන්නේ. ඉතින් ඒක රස වැඩි කිරීමක්. චූටි බබෙක්ට මෙහෙම වුණත් පුළුවන් අර කලින් විදියට දෙන්නත් පුළුවන්. දැන් මේ අපි හැදුවේ ඤොකි කියන කෑම. මේක හරිම ලේසිය හදන්න. ඔයාලට තේපෙන්නේ නැති ලොකු ඉන්ග්‍රීඩියන්ස් ගොඩක් නැහැ. ගෙදර තියෙන දේවල් වලින් අක් ගාලා හදාගන්න පුළුවන් කෑමක්.
ඉතින් මන්දැන් කියන්නම් දැන් මේක මං කිව්වනේ පැස්ටා වගේ කියලා. ඉතින් ගොඩක් රටවල මේක දැන් ඔයාලට පුළුවන් මේක තම්බලා ගත්තට පස්සේ අර පැස්ටා හදාගන්න විදිහට චීස් දාලා මේ රූපේ පෙන්වන විදිහට, එහෙම නැත්නම් තක්කලි දාලා තක්කලි සෝස් එක වගේ හදාගෙන පැස්ටා අපි කන විදිහට මේ ආකාරයට හරි ගස්ස ගන්න. එහෙම නැත්නම් ඔය ньоකි හදන්න පුළුවන් අපිට ඔයකටම තම්බගත්ත මොනා හරි එලෝලෝකුත් එකතු කරලා. දැන් මේ රූපේ මම අන්තර්ජාලයෙන් ගත්තේ මේක මේ රතු පාටට තියෙන බීට්රූට් එකතු කරලා, කහ පාටට තියෙන කැරට් එකතු කරලා, කොළ පාටට තියෙන්නේ නිවිති එකතු කරලා. බලන්න ඒ වගේ වෙනස් කරමින් මේ ньоකි කියන කෑම හදාගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලොත් හදලා බලලා මටත් කියන්න කොහොමද මේ කෑම කියලා. එහෙනම් ආපහු දවසක අපි හම්බ වෙමු.